ඇත්තටම අපිට රජයක් විදියට මර්ධනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි ඉස්සෙල්ලම කලබලයක් ඇති වෙනවා නම්, ආරක්ෂාව තහවුරු කිරීමක් වෙනවා නම්, රටේ නීතියට අනුව අපි ඉස්සෙල්ලම යොදන්නේ පොලිසිය. සම්පූර්ණ බලතල දෙන්නේ පොලිසියට. විශාල කලබලයක්, ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණේ නැත්නම් අපි හමුදාව ඒවට පාවිච්චි කරන්නේ නැහැ. නීති පද්ධතියක් මේ රටේ තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර සියල්ල ගන්නවා. උතුරේ ජනතාවට විශාල සේවයක් අපි කරන්න තියෙනවා. TNA සංවිධානය උතුරේ ජනතාවගේ මහජන නියෝජිතයෝ නම් TNA සංවිධානය වෙන පැත්තකට අදින් නැතුව රජයත් සමග එකතු වෙලා ඒ අයට යහපතක් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ඉඳලම කටයුතු කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් සැදී පැහැදී ඉන්නවා. රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පළියට ජාතික ආරක්ෂාව පහතර දාලා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. මහජනතාවට වෙන්නේ සේවයක්.